ඔබේත් මගේත් ආදරණීය මාතෘභූමිය තමන්ගේ ඉතිහාසයේ මුහුණ දීලා තිබෙන බැරෑරුම් මහා තියුණුම අනතුරුදායක ඉමට ඇදගෙන වත්තලා ඉවරයි මේ තකතිරු ආණ්ඩුව. ගිය අවුරුදු හතරමාරකට වැඩි කාලය තිස්සේ යුද හමුදා බුද්ධියංශක අඩපණ කළේ, නාවුක හමුදා බුද්ධියංශ අඩපණ කළේ මේ රට මේ තැනට වට්ටව ගන්න. අමතක කරන්න එපා, තලේබාන් අන්තවාදී අල් කයිඩා එක ඇමරිකාවේ උස ගොඩනැගිලි වලට ගුවන් යානා වලින් ඇවිල්ලා පහරු දීගෙන යනකොට මුළු ඇමරිකානු ජන සමාජයම හිරිවැටුණා. ඒ හිරිවැටීම පාවිච්චි කළා ඇෆ්ගනිස්තානයේ අත්පත් කරගන්න, ඒකට සදාචාර වටිනකම හදාගන්න. ඒ හිරිවැටීම පාවිච්චි කළා ඉරාකේ ආක්‍රමණය කරන්න. ඒ හිරිවැටීම පාවිච්චි කළා ඉස්ලාමීය ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ සටන් පාඨය ඉස්සරහට දාලා මරාගෙන මැරෙන මිනිහ යනවා ස්වර්ගයටද දෙවිලෝකයටද කොහෙද යනවයි කියලා උන්නේ හිතාගෙන ඉන්නවා. කණ්ඩායමෝ 72ක් හොයාගෙන. හැබැයි එයා එහෙට යනවා ඇමරිකාව ඇෆ්ගනිස්තානෙට එනවා. මරාගෙන මැරෙන මිනිහ ස්වර්ගයට යනවා ඇමරිකාව එනවා ඉරාකයට. මෙතනත් ඒ අවාසනාවන්ත මිනිමරු ත්‍රස්ත ක්‍රියාව සිදු කරපු උදවිය ඒ වහක් වාදයෙන් ඔළුව අවුල් කරගත්තු අන්තවාදීන් උන්නහැලා යයි අනතුරු කුඩියකට. ඒක පාවිච්චි කරලා මේක අස්සට එන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය. දැන් මේ කොළඹ ඉන්න ඇමරිකානු තානාපතිතුමිය, ඇමරිකානු තානාපතිතුමිය මීට කලින් සිරියාවේ ඉඳලා තියෙනවා, මීට කලින් ටියුනීසියාවේ ඉඳලා තියෙනවා, මීට කලින් යේමනයේ ඉඳලා තියෙනවා, මීට කලින් ඇෆ්ගනිස්තානයේ ඉඳලා තියෙනවා. මේ අල් කයිඩා හරි තලේබාන් හරි ISIS හරි මොන නමින් පෙනී හිටියත් ත්‍රස්ත කල්ලි විසින් අඩපණ කරපු හැම රටකම ඉඳලා තියෙනවා. මේක වික්‍රමසිංහ මහත්තයා දැනුවත් වුණේ. ඒකට තමයි බුද්ධියංශ අඩපණ කළේ. අද අන්තිමට විශේෂ තත්වයක් හැදුවා. එක දවසෙන් මේ රටේ තත්වය වෙනස් කළා. සාමාන්‍ය තත්වයක් යටතේ කිතුණු දේවස්ථානයට යන්න එපා කිව්වට අහන්නේ නැති මිනිස්සු දේවස්ථානයට නොගිහින් ගේතුලේ තමන්ගේ ආගමික වතාවත් කරන තැනට වැටුණා. ඉස්කෝලේ යවන්න දරුවෝ ඉස්කෝලේ යවන්න බලාගෙන ඉන්න දෙමාපියෝ මේක ඉවර වෙනකම් වහලා දාන්න දරුවන්ට ඉස්කෝලේ නොගියට කමක් නැහැ කියලා කියන තැනට වැටුණා. වෙසක් උත්සවය නතර කරන්න කියුවම ඒකට කිපෙන බෞද්ධයෝ වෙසක් උත්සව නවත්තනවා කියලා කිව්වම සද්ද නොකර ඉන්න තත්වයට ඇදගෙන වැටුවා. මුළු රටම හිරිවට්ටලා පාලකයෝ බලනවා තමන්ගේ අභිමතාර්ථය මේක හරහා දිගේලි කරන්න. අපිට දෙනවලු ජාත්‍යන්තර සහය. අගමැතිතුමා කියනවා ඕන තරම් ජාත්‍යන්තර සහය තියෙනවලු. ජාත්‍යන්තර සහය දෙන්නේ ලංකාවට ආදරයට නෙවෙයි, විකුණාමල වරායට එහා යාත්‍රාව නවත්තලා තියෙනවා. අපේ මුහුදු තීරේ ඇමරිකානු යාත්‍රාව, ඒකේ තියෙනවා ගුවන් යානා 100කට වඩා නවත්තන්න පුළුවන්, නාවික හමුදා සැබළු 6000කට ඉන්න පුළුවන්. ඒකට සැපයුම් සේවා සපයන මධ්‍යස්ථානය තමයි මේ අපේ රට බවට පත් කරගන්න යන්නේ. ඉන්දිය සාගර කලාපයේ බලය තීරණය වෙන්නේ ලංකාව කාගේ ග්‍රහණය මත තියෙනවද නැද්ද කියන එක මත. අද ඒ නිසා වැඩ කරන ජනතාවට මැයිදිනියක් නැති වුණා. සාමාන්‍යයෙන් මැයිදිනිය තහනම් කළොත් නැති කළොත් කිපෙන වෘත්තීය සමිති ව්‍යාපාරයට එක පිළිගන්න දරා ගන්න සිද්ධ වුණා. මේක තමයි මේ ෂොක් ට්‍රීට්මන්ට් එකේ ප්‍රතිඵලය. ඔවුන් සැලසුම් කොට තිබෙන ආකාරයට දෙවෙනි වටේ තෙවෙනි වටේ මේ රට ලේවිලක් කරන තැනට ඇදගෙන යන්න පුළුවන් වුණොත් ඒක විසින් පාර කපන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ බුද්ධියංශ විතරක් නෙවෙයි, හමුදා වුණත් ගෙනල්ලා අපිව බේරලා දෙන්න කියන නිවට ඉරණමට මුළු මහත් ජාතිය ඇදවැටවීම. ඒ ගොදුරු බිම දක්වවට පත් කර ගැනීමයි මේ එන්නේ. තවත් සිරියාවක් නිර්මාණය කරන්නයි මේ යන්නේ, තවත් ලිබියාවක් නිර්මාණය කරන්නයි මේ යන්නේ. මැතිවරණ නැති ඔවුන්ට ගැති ඊනියා බාරකාරු ආණ්ඩු යටතේ මේ රට පවත්වාගෙන යන දිසාවටයි මේ අරගෙන යන්නේ යන්නේ. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය ඒ සැලස්ම පරද්දන්න ඕන. පළවෙනි දේ තමයි අපි නීතිය අතට නොගෙන මේකට මුහුණ දෙන එක, අනේකාගේ හිස මතට මේක ප්‍රහාරය එල්ල නොකරන එක. නියම ත්‍රස්තවාදී කල්ලිය මර්ධනය කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම දෙන එක. එම නොවුනොත් ඔවුනට ඕන ලේවිලක්, ඔවුනට ඕන සිංහල මුස්ලිම් මරාගෙනිල්ලක්, ඔවුන්ට ඕන කිතුණු ඉස්ලාම් මරාගෙනිල්ලක්. එතනට මේ රට වැටුණොත් ඒ ලේවිල ඔවුන් පාවිච්චි කරනවා
මානුෂවාදී අර්බුදයක් කියලා කියනවා. මානුෂවාදී අර්බුදය විසඳන්න ජාත්‍යන්තර මෙහෙයවීමක් දක්වා මේක ඇදගෙන යනවා. වික්‍රමසිංහ අගමැතිවරයා දැනුවත්ව මේ රට ඇදගෙන යමින් තිබෙන්නේ මේ න්‍යාය පත්‍රයේ. මේක තමයි අපට මුහුණ දෙන්න තියෙන අපේ ඉතිහාසයේ තියුණුම අනතුරුදායකම මුහුණ දෙන්න තියෙන අනතුරුදායකම තැන. ඒ නිසා අපි සියලු දෙනාම මේ අභියෝගයේ නිසි පරිදි තේරුම් ගන්න ඕන. වැඩ කරන ජනතා ඒ විතරක් නෙවෙයි, රාජිත සේනාරත්න මහත්තයා කියනවා මං අහගෙනයි, උන්හැට තමයිලු මේ ත්‍රස්තවාදයෙන් වැඩිම තරජනේ තියෙන්නේ. සමහර ලාට මුස්ලිම් ජනතාව හරක් මස් වෙලදාම කරන හින්දා එහෙම හිතුණක් දන්නේ නැහැ. එහෙම හිතුණක් දන්නේ නැහැ. උන්හැටලු වැඩිම තරජනේ තියෙන්නේ. ඊළඟට මංගල සමරවීර කියනවා ඇමරිකාවෙන් ලැබුණලු ඩොලර් මිලියන් 480ක් කළුවරේ පේන රිදී රේඛාව. ඇමරිකාව ඩොලර් මිලියන් 480 දෙන්නේ දීලා නැහැ. දෙනවා නම් දෙන්නේ නිකන් නෙවෙයි. විකුණාමල වරායේ ඉඳලා කොළඹ වරාය දක්වා කිලෝමීටර් 200ක් දිග ඉඩම් අක්කර 112ක් අත්පත් කරගන්න ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එක, ඇමරිකානු නීතිය බලපවත්වන ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එක හදන්න තමයි දෙන්නේ සල්ලි. ඒ ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එක හදන්න ඉඩම් අත්පත් කරගන්න ඕන. ඉඩම් අත්පත් කරගන්නකොට විරෝධතාව වෙනවා. ඒක මර්ධනය කරන්න ප්‍රතිත්‍රස්ත පනත ඕන. ඊට පස්සේ ඇමරිකන් කාර්යෝ ස්පෙෂල් ඉකොනොමික් කොරිඩෝ එකට ආවම වැඩ කරන සේවකයෝ ලංකාවෙන් ඕන. ඒකට දැන් තියෙන කම්කරු නීතිය වෙනස් කරන්න ඕන. පැය 8ේ වැඩමුරය පැය 12 දක්වා පුද්ගලික අංශය වෙනස් කරන්න ඕන. ඒකට අං හදාගෙන යනවා පුද්ගලික අංශේ තියෙන සියලුම පුද්ගලික අංශ වැඩ කරන කම්කරුවට බලපාන ඔක්කොම පනත් ටික අයින් කරලා එක පනතක් හදනවා. පැය 8 වෙනුවට පැය 12යි. හාම්පුතා තමයි නිවාඩු දෙන්නේ කොතරද්ද කියලා තීරණය කරන්නේ. පොය නිවාඩු ඇරෙන්න වෙන එක නිවාඩුවක්වත් දෙන්නේ නැහැ අයිතිවාසිකමක් හැටියට. අන්න එතනට විදේශීය හාම්පුතාට ස්වදේශිකයාගේ ශ්‍රමය හූරගෙන කන පනත හදනවා රනිල්. ඒකට විරෝධතා එනකොට ඉඩම් අත්පත් කරගන්නකොට විරෝධතා එනකොට ඒක මර්ධනය කරන ප්‍රතිත්‍රස්ත පනත හදනවා රනිල්. ඒ නිසා මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. අද වැඩ කරන ජනතාවට තමන්ගේම වෙච්ච වෙන සටනක් නැහැ. මේ රටේ අද එක සටනයි තියෙන්නේ. මේ රාජ්‍ය අත්පත් කර ගැනීම, රාජ්‍ය අපට අහිමි කිරීම එරෙහිව වන ජාතික සටන. ඒ සටනේ තමයි මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා, ඒ සටනට තමයි අද මේ නායකත්වය දීලා තියෙන්නේ. ඒ ජාතික අරගලයයි අපි ඉස්සරහ පිට තියෙන්නේ. මේ සටනින් අපි පරදුනොත් පන්ති සටනක් කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සටනින් අපිට පරදුනොත් වෘත්තීය සටන් කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ. මේ සටනින් අපි පරදුනොත් බෞද්ධයාට පන්සල ඉතුරු වෙන්නේ නැහැ. කිතුනුවාට දේවස්ථානය ඉතුරු වෙන්නේ නැහැ. ඉස්ලාම් බැතිමතුනි ඔබේ නිදහසත් ඉතුරු වෙන්නේ නැහැ. අපි සියල්ලම ගිලගෙන යට කරගෙන බාහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට මේ රාජ්‍ය ගොදුරු බිමක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ප්‍රශ්නය පුළුල් පින්තූරේ දැකලා ඒ පුළුල් පින්තූරයට අනුව වෙනස් වෙමු. ඒ පුළුල් පින්තූරයට අනුව සටන දියත් කරමු. සමගියමු. ඒ අභියෝගය අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ දැවුර මත ඉතිහාසය පවරා තිබෙන අභියෝගය නිසි පරිින් බාරගමු. ඒ සටන ජයග්‍රහණයෙන් කෙලවර කරන්න ඔබ සැමට ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, යෝධ බල යෝධ වීර ලැබේවා කියා පතමින් මහ ඔබට ජය පතනවා. මාතෘභූමියට ජය වේවා.